අපිට ඇහැට පේන්නේ නැති අපි හිතන්නේ නැති දේවල් ගොඩක් සිද්ධ වෙනවා. ඉතින් මම ඔයාලට ගෙනාවේ එවැනි කතාවක්. මේ සත්‍ය සිදුවීමක්. මම හිතනවා ඔයාලා පළවෙනි කොටස බලන්න ඇති කියලා. ඉතින් තවමත් මේ පරිගැනීමේ පළවෙනි කොටස බලලා නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ගිහින් අනිවාර්යෙන්ම බලලා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් අපි නැවතුණ තැනින් පටන් ගමු. ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් ඔබලා තියාගන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින්ම බලන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි නැවතුණ තැනට යමු. ඉතින් මම කියපු විදියට මේ තරුණියගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ වෙන පැත්තකට යොමු වුණා. එතෙන් පටන් මේ පරීක්ෂණ සිදු නොකරන තත්ත්වයට පත් වුණා. එය දේශපාලනය මත වෙන්න පුළුවන්. පසුව දැනගත් ආකාරයට මේ තරුණියගේ පෙර පෙම්වතා මෙම ප්‍රදේශයේම අයෙක් වෙනවා. ඔහු යහපත් පුද්ගලයෙක් නොවේ. මොහු කිසිම ආකාරයට විශ්වවිද්‍යාලයට සම්බන්ධ ශිෂ්‍යයන්ද නොවේ. මොහුගේ දේශපාලනයට සම්බන්ධ යාළුවාද සමගින් මොහු නගරයේ විවිධ කටයුතු කරමින් සිටින පුද්ගලයන් දෙන්නෙක්. ඉතා කඩවසම් තරුණයෙක් වන මොහු මෙම තරුණිය මුණ ගැසෙන්නේ ඇයගේ යෙහෙළියකගේ උදව්වෙන්. ඇය සහ මොහු පෙමින් බැඳීම මේ සමගම සිදු අතර සය මාසක් පමණ මොවුන්ගේ ප්‍රේමය පැවතුණා. මේ තරුණයාගේ නොමනා හැසිරීම හා අඩන්තේට මත මොහුගෙන් ඇය වෙන්වන්නේ නොකරම බැරි නිසාය. මේ ප්‍රේමය බිඳ වැටීම මෙම තරුණයා එතරම් හොඳින් බාරගන්නේ නැහැ. මම ඕකිට පාඩමක් උගන්වන්නේ නැද්ද බලහන්කෝ ලෙස තම මිතුරා ඉදිරි සපත කර සිටියේ ඇය කෙරෙහි දැඩි කේන්තියකිනි. මේ සිදුවීම සිදුවී මාසයක් ගත වුණා. මියගිය තරුණියගේ යෙහෙළිය නැවත ඇයට කලින් පෙම්වතා ගැන පවසා ඇවිටිලි කරන්නට වුණා. උඹේ කලින් කොල්ලගෙන් මට මාර කරදරේ බං. උඹව මීට් වෙන්න හදලා දෙන්න කියලා. පොඩ්ඩක් කතා කරලා බලහන්කෝ මොකද ඔය කියලා. යාළුවාගේ පෙරැත්ත මත මෙම තරුණිය ඔහු හමුවීමට දින යොදා ගත්තේය. එක දිනයක සැන්දෑවේදී ඇය ඔහු හමුවීමට සැලසුම් කොට ඇය විශ්වවිද්‍යාලයෙන් එළියට පැමිණ නගරය දෙසට ඇවිද යන්නට විය. මෙම තරුණයා කලින් යොදාගත් පරිදි පැමිණෙන්නේ ඇය හමුවීමටයි. නමුත් තනියම නම් නොවේ. බීමත් ඔහු පැමිණෙන්නේ ඔහුගේ දේශපාලන සම්බන්ධකම් ඇති ඔහුගේමද යාළුවෝද සමගයි. ඇයත් සමග කතා කරන මොවුන් දෙදෙනා ඇයව කැඳවාගෙන යාමට තැත් කරනවා. ඇය අකමැති වන්නේ අනතුරක සේයාවක් දැනුණු නිසා. සැන්දෑවන විට මෙකල නගරවලද වැඩි සෙනගක් නැහැ. එකවරම ඇය වාහනය තුළට තල්ලු කරන ඇගේ පෙම්වතාගේ මිතුරා ඇය වාහනයට නංවා ගන්නවා. මෙයත් සමගම නගරයෙන් ඉවතට ඇදෙන වාහන නවතින්නේ තරමක් පාළු නිවසක් අසල. තරමක විශාලවත්තක් සහිත මේ නිවස පාළුවට ගොස්ය. මෙහි අයිතිකරුවාද තරමක මැදිවියේ සිටින මොවුන්ගේ හිතවතෙක්. පෙර සැලසුමකට නිවසේ අයිතිකරු මොවුන් එනතෙක් බලා සිටින්නේ සිදුවීමට යන දේ පිළිබඳ දැනගෙනය. වෙලාව රාත්‍රී 8ට පමණ. සියල්ල අඳුරේ ගිලී ඇත. ලයිට් නිවා පැමිණි වාහනය නිවස ඉදිරිපිට නවත්තයි. මුලින්ම බැසගන්නේ තරුණියගේ පෙම්වතායි. ඇය තරුණියව එළියට ඇදගන්නේ ඇගේ විරෝධයද නොතකාය. ඇය කෑ ගැසීමට උත්සාහ කළද එයට ඔවුන්ගෙන් ඉඩක් නැත. සියලු දෙනාම එකතුව ඇයගේ දෑතා දෙපා බැඳ ඇයව කාමරයකට දමන්නේ ඔවුන්ගේ වෙලාව එනතුරුය. මිනිසුන් සියු දෙනකු අතින් ඇයට සිදු වූ දෙය පිළිබඳව මා ඔබට පැවසිය යුතුයයි මා සිතන්නේ නැහැ.
එම සිදුවීමේ දරුණු වීම කොතෙක්ද කිවහොත් ඇගේ කැගැසීම තරමක් දුර පිහිටි නිවෙස්වලටද ඇසී තියෙනවා. නමුත් දුරකතනත නොමැති මෙකල රාත්‍රී ගමන් යෑම මොනම හේතුවක් මත හෝ කිසිවෙකු නොකරයි. වෙලාව රාත්‍රී 1:30 වී ඇත. පැය 5කට පසුව සියල්ල අවසානයේ මොවුන් සිව් දෙනා මත්පැන් බඳුනක් විකෘත කරන්නේ ජයග්‍රාහී විලසිනි. ඒ අරකිට සීනෑ බං. මුකුත් කේස් එකක්ද දන්නේ නැහැ. යැයි පැවසුවේ වෑන්රියේ රියදුරුය. උපහාස හා අපහාස රැසක් සමකින් මද වේලාවකින් ඇය පරීක්ෂා කළ ඇයගේ පෙම්වතාගේ යෝජනාව වූයේ මේකිය බොඩිම ළඟට ගිහින් දාමු. උම් බලා ගනීනේ. මෙයත් සමගම වෑන්රියේ රියදුරා හා දේශපාලන මිතුරා ඇය වාහනේ නංවාගෙන පිටත් විය. නූරටත් ඒ හරහා පේරාදෙනියට ලංවන විටම ඔවුන් ඈතින් දුටුවේ පොලිස් මුරපොළකි. හරෝපං වාහනේ හරෝපං, අර ඇතුල් පාරට දාපං. මේකිය මේ කොහෙන් හරි දාලා යමු. යැයි පැවසූ දේශපාලන මිතුරා මෙම තරුණියව මහා මග දමා යෑමට පාළු තැනක් සෙවීය. ඔන්න ඔතන නවත්තහං යන විධානයත් සමග වාහනේ රියදුරු වෑන්රිය නැවැත්තිය. මේ සමගම අනිකා ක්‍රියාත්මක වී ඇයව පාර අයිනට ඇද දමන්නට විය. එසැනින් වාහනය වේගයෙන් නික්ම ගියේය. තරමක වෙලාවක් ගත විය. තරුණිය තාම පාර අයිනේය. කෙමෙන් කෙමෙන් ඇයට සිහිය එන්න විය. තවත් මිනිත්තු කිහිපයකින් ඇයට සම්පූර්ණ සිහිය පැමිණියේය. ඇය සෙමෙන් සිදු වූ සියල්ල කල්පනා කරන්නට විය. ඇගේ මතකයට සියල්ල පැමිණියේ නිමේෂයකිනි. තමාගේ පෙම්වතාද ඇතුළුව සිව් දෙනකු ඇයට කළ අපරාධයත් ඉන් පසු ඇයට පහර දුන් සැටිත් ඇයට මතක් වූවා විය හැක. සෙමින් නැගී සිටි ඇය සෙමෙන් සෙමෙන් ඉදිරියට යන්නට විය. කෙමෙන් රේල් පාරට වන් ඇය රේල් පාර ඉදිරියට ගමන් කරන්නට විය. ඇයගේ මනසේ මේ වෙලාවේ කුමන ආකාරයේ අදහස් තිබුණේදැයි මා නොදනී. නමුත් ප්‍රමාද වී පැමිණ රාත්‍රී තැපැල් දුම්රිය ඈතින් එන සද්දය ඇසේ. ඇයට රේල් පාරෙන් ඉවත් වීමට අදහසක් නැත. කළු පාලම අසලට පැමිණි ඇය තවදුරටත් දුම්රිය ඉදිරියට පැමිණියේ. විශාල නලා සද්දයක් සමග දුම්රිය හා මෙම තරුණිය එකිනෙකා හමු වෙයි. දුම්රිය ගැටීමත් සමග ඇගේ සිරුර ඉවතට විසිවනුයේ ඇගේ ප්‍රාණය නිරුද්ධ කරමිනි. මේ ඇයගේ අවසාන සිදුවීම දකින්නේ කළු පාලම අසල කුඩා කූඩාරමක් වන් නිවසක් තනා සිටින නුවර නගරයේ සපත්තු මහන්නෙකි. දුම්රියේ සද්දයට අවදිවන ඔහු දකින්නේ දුම්රිය ඉදිරියට ඇවිදගෙන යන තරුණියකි. ඇය ක්ෂණිකයකින් දුම්රියේ වදින ආකාරයත් ඇගේ සිරුර ඉවතට විසිවන ආකාරයත් දකින මොහු අධික ලෙස බිය වී එතනින් දිව ගියේය. මේ සිදුවීම ඇගේ මරණයත් සමග ඉවර වන්නේ නැත. කතාව ආරම්භ වන්නේ මෙතෙන් සිටයි. මේ කතාවේ හොඳම අවසාන කොටස සමගින් නැවත හමු වෙමු. සුබ දවසක්.